බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මගින් ඒ වාර්තාවල පැහැදිලිව කියනවා යම්හයකින් දේශපාලන වෙනස්වීමක් ශ්‍රී ලංකාව තුළ සිදු වුණා නම් ඒක විශාල වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ඍණාත්මක පැත්තට යාමට විශාල බලපෑමක් සිදු වෙනවා කියලා. ඒ වගේම අපි දකිනවා මෑත කාලීනව බංගලාදේශයේ ඇති වෙලා තියෙන තත්ත්වය. පැය 10ක පමණ විදුලි කප්පාදුවක් බංගලාදේශයේ තිබෙනවා. පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා සේවකයෝ Tamanට වැටුප් දෙන්න රැකියාව නැවත දෙන්න කියලා. තරුණ රැඩිකල්වාදී විප්ලවවාදී කණ්ඩායම් ගිහිල්ලා මේ දකුණු ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනයක් තිබුණු රටක් වුණු බංගලාදේශයට අද අත්පත් කළ දීලා තියෙන ඉරණම ඒකයි. අපි එකවතාවක් බංගලාදේශයක් බවට පත් වෙන්න ගියා. ඒ නිසා මේ අනතුරුදායක තත්ත්වයේ ඉදදී දේශපාලන සූදුවක් කරන්න ලෑස්ති වෙනවා. විශේෂයෙන් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු එහෙට මෙහෙට අරගෙන තරඟයට මන්ත්‍රීවරු දාගන්න ලෑස්ති වුණා පෞගිය කාලේ තමන්ගේ බකට් එකට. දැන් ලෑස්ති වෙනවා ජනාධිපති අපේක්ෂකයෝ ගන්න. සජබට අරගෙන මේ ඔලු ගෙඩි වලින් පෙන්වන්න හැදුවට මේ රටේ ජනතාවගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ජනතාව පැහැදිලි තැනක ඉන්නවා මේ ක්‍රමවේදය පවත්වාගෙන ගියේ නැත්තම් අනිවාර්යයෙන්ම රට කඩා වැටෙනවා කියන තැන අද ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා.